පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පෙරවරු 10ට එම ප්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැලසුම් කර ඇති බවයි. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නයි හිටපු ජනාධිපතිවරයාට අවස්ථා ගණනාවකදී කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදක්වීම හේතුවෙන් මේ පියවර ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද කථානායක කරුජැස් මහතා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබුණා. මෙම සිද්ධියට ආධාර නිලධාරීහු 6 දෙනෙක් මෙවන විට අපමත මුදා හැරුණු ලබ සිටිනවා. 2018 වසරේ මැයි මාස 22 වෙනිදා රාත්‍රියේ 11:39ට පමණ මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබාගෙන ක්‍රූර වද හිංසාවලට ලක්කර පසුව මුදා හැරුණා.